87 89 ගැන මේ දැන් මේ දමල ගහන එක වැරදි මම කියන්නේ. අද වෙනකොට 87 89 ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි ඉන්නේ. අනුර කුමාර දිසානායක යාපනයේ ගිහිල්ලා කරපු කතාව තර්ජනයක් විදිහට මට පේන්නේ. නමුත් ඒක යට ගම්මේ වන අර්ථයක් තියෙනවා. සිංහල දකුණ විසින් තීරණය කරන දෙය ඔයගොල්ලෝ පිළිගන්න කියන. හැමදිනම සතුටු කරන්න යාම නිසා අච්චාරුවක් බවට පත් වෙලා තියෙනවා කියන එක තමයි කුමාර් ගුණරත්නම් කියලා තිබුණේ. අනුර කුමාර දිසානායකගේ එයාගේ අවංකකමක් තියෙනවා. එයාට යමක් කරන්න ඕනකම තියෙනවා. මේ සද්භාවය අනිත් නායකයන්ට තිබුණේ නැහැ කවදාවත්. ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී ජාතිවාදී පක්ෂය. එතකොට යුද්ධය සිදු වෙන කාලේ ඒගොල්ලෝ කෙලින්ම යුද්ධයේ වෙනුවෙන් පෙනී හිටියා. විශේෂයෙන්ම දැන් අය යුද අපරාධ චෝදනා වගේ දේවල් ගැන උන් කතා කරන්නේ. ඉතිහාසය අමතක කිරීම කියලා කියන්නේ මහා අපරාධයක් ඇත්තටම. මොකද ඉතිහාසයේ අමතක කරන තරමට අපිට වර්තමානය විකෘති කරන්න පුළුවන්. තියන්න පුළුවන් ද විශ්වාසයක් මගේම නායකයා මරපු දේටත් යුක්තිය ඉටු නොකරන පක්ෂයක් දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණ ඉටු කරාවයි කියලා. එහෙම කියන්න බෑ. ඉතින් ඓතිහාසික පාවාදීම්, ද්‍රෝහිකම් දේශපාලනය තුළ සාමාන්‍යකරණය වෙනවා. හිටපු හමුදා නිලධාරීන් අතර විජේවීරව පවා ඝාතනය කරපු නිලධාරීන් ඉන්නවා වෙන්න පුළුවන්. අපේ අධිපතිවාදී ප්‍රභූ පැලැන්තිය නැත්තං එලීට් එක කොයිතරම් දුරට තමන්ගේ කාර්ය ඔහු කොයිතරම් අවංක වුණත් කරගන්න ඉඩ දේවිද? මම හිතනවා අනුර කුමාර දිසානායක වෙනස් වෙලා තියෙනවා කියලා. ජාතික ප්‍රශ්නය පිළිබඳ අනුර කුමාර දිසානායක උතුරට ගිහිලත් කියලා තියෙනවා. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා. ඔය මේරියන්ස් කණ්ඩායමේ මාලිමාවේ ප්‍රකාශනයේ නිදහස නැති කිරීමේ ප්‍රවණතාවය. ඕක ඇතිකලේ අර කියන මාධ්‍යවේදියා ඇතුළු ඒ පිරිස. ඒගොල්ලන් තමයි මම කියන්නේ භක්තිවන්තයෝ කියලා. අරගොල්ලන්ට යුතුකමක් තියෙනවා කියන්නේ මේක අපේ වැඩක් නෙමෙයි. අද වෙනකන් කියලා නැහැ. අයිබුවන් නරඹන්නනේ සුබ දවසක් හැම දෙනාටම. ඔබ දන්නවා මේ වෙනකොට ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ඉතාමත්ම උණුසුම්. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම බොහෝ විශ්ලේෂකයන් දකින හැටියට ඉදිරියෙන් වින්න අපේක්ෂකයන් දෙදෙනා තමයි අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගී නායකයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. ඉතින් අපි හිතුවා මම හිතුවා ඇතර මේ අපේක්ෂකයන් කවුද කියලා ඔවුන්ගේ පසුබිම් මොකක්ද කියලා මදක් ඔබට මේ විස්තර කළොත් නැත්නම් විමසා බැලුවොත් හොඳයි කියලා. මේ ගැන විස්තරයක් විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්න මම සංදේශයේ නරඹන්නන් වෙනුවෙන් අද ආරාධනා කළා දේශපාලන විශ්ලේෂක සහ සාහිත්‍යවේදී ගාමිණී වියංගුරට. අයිබන් ගාමිණී අයියා, අයිබන්. ඇත්තටම මම මුලින්ම මේ ප්‍රශ්නේ විදියටම අහන්නම්. ඇත්තටම අද අපි දකින අනුර කුමාර දිසානායක කවුද? ඔහුගේ පසුබිම මොකක්ද? මම දෙවෙනි ප්‍රශ්නෙට මුලින් උත්තර දෙන පසුබිම මොකක්ද කියන එක ගැන. ඔහු ඇත්තටම මාක්ස්වාදී ව්‍යාපාරයක් විදිහට පටන් ගත්ත ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලයක් දැනට වැඩ කරලා තියෙන කෙනෙක්. ඒක නිසා ඇත්තටම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දෘෂ්ටිවාදය සහිත කෙනෙක් විදියටයි ඔහුගේ පසුබිම ගත්තොත් අපිට කතා කරන්න තියෙන්නේ. දැන් ඔහුගේ තත්වය ඒ තරම් සරල නැහැ. ඒක සංකීර්ණ වෙලා තියෙනවා. මම හිතන්නේ මේ සංකීර්ණ වීමට බලපාපු එක තීරණාත්මක සංදිස්ථානයක් තියෙනවා. 2022 මුල වෙනකොට අනුර කුමාර දිසානායක හීනෙන්වත් හිතන්න නැතුව ඇති 2024 සැප්තැම්බර් මාසෙ වෙද්දී මේ රටේ මේ තරම් විශාල රැල්ලක නායකයා වීමට තමන්ට හැකියාවක් තියෙනවයි කියලා හීනෙන්වත් හිතුවයි කියලා මම හිතන්නේ නැහැ 2022 මුලදී. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ බලයේ ඉන්නකොට. නමුත් ගෝඨාභය රාජපක්ෂ බලය අතහැර රටින් පලා යාමෙන් පසුව විශාල මානසික විපර්යාසයක් රටේ සිද්ධ වුණා. ලොකු විපර්යාසයක් ඒක. ඒක මං හිතන්නේ 2016න් පස්සේ අපිට ලැබිලා නැහැ කවදාවත් ඒක. ඒතර අරගලය විසින් මේක තීව්‍ර කළා. ඇතරම තීව්‍ර කළා නෙමෙයි, අරගලය තමයි ඔහුට පලා යාමට සැලැස්සුවේ. එතකොට අපි දැන් මේ සංදිස්ථානයේ විදිහට අරගලය ගන්නවා නම් අරගලයේ අවස්ථාවේ පවා
අනුර කුමාර දිසානායක හිතන්න නැතුව ඇති මේ අරගලයේ සමස්ත වාසිය තමන්ට භුක්ති විඳින ලැබේවි කියලා එදා පවා. නමුත් අරගලයේ අපි දන්නවා අවසන් වෙච්ච විදිය, ඒකට ස්වභාවික විදියටම නියමිත විදියටම ඒකේ අභිප්‍රායන්ට අනුගතව ඒක යම් තැනකින් නතර වුණා. එතනින් එහා දෙයක් අරගලින් ඇතර බලාපොරොත්තුනේ නැහැ. බලාපොරොත්තුනේ ගෝඨාභය රාජපක්ෂ පැන්නේම ගෝඨා ගෝහොම්. ඕකයි. දැන් ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැති ජනාධිපති බවට පත් වෙලා රටේ ලොකු දේශපාලන කතිකාවක් ඇති වෙනවා. මේ කතිකාව තුළ අරගලයේ සම්පූර්ණ වාසිය ගියේ ජනතා විමුක්ති පෙරමුණට. දැන් ඒගොල්ලෝ මාලිමාව කියන විදිහට වෙනස් ආකාරයෙන් ගොඩනැගිලා තිබුණට ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒක ගියේ. ඊළඟට මාලිමාව කියන වඩා පුළුල් සන්ධානය ඒගොල්ලෝ ඇති කරගත්තට පස්සේ ඒකට පුළුවන් වුණා අර අරගලය තුළින් ඉස්මත්තට ගෙනාපු බලවේග තමන් වෙත ආකර්ෂණය කරගන්නට. එතකොට මේක ජනතා විමුක්ති පෙරමුණේ තනිකර මේ එකක් නෙවෙයි. මාලිමාවත් එකතු කරගෙන විශාල දොරටුවක් විවෘත කිරීමක් තමයි කළේ. ඒ දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන් වුණා විශාල ජනකායකට. දැන් මේ වෙනකොට මතවාදයක් රටේ ඇති වෙලා තිබුණා. අවුරුදු 75ක් තිස්සේ මේ රට විනාශ කළා කියලා මෙච්චර කල් රට පාලනය කරපු අය. ඒක ඊට කලින් තිබුණ කතාවක්. නමුත් මේ අරගලයෙන් පස්සේ තමයි ඒක අපේ දේශපාලන කතිකාවේ කේන්ද්‍රීය සටන් පාඨය බවට පත් වුණේ. එතකොට ඒ අවුරුදු 75 තුළ රාජ්‍යයට ඍජුව සම්බන්ධ වෙලා නැති එකම බලවේගය ජනතා විමුක්ති පෙරමුණයි. එහෙම වුණහම අර 75 වසරක ශාපයට එරෙහි වෙන ඒක ප්‍රතික්ෂේප කරන සියලු ජන කොටස් ඒක රාශි වෙන්න ගත්තා ඔය මාලිමාව ඇතුලේ. එතකොට ඒකේ නායකත්වයේ හිටිය අනුර කුමාර දිසානායක වර්තමාන අනුර කුමාර දිසානායකගේ පරිවර්තනය ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ ඇත්ත වශයෙන් මේක අවුරුදු දෙකක කාලයක් තුල ඇතිවෙච්ච ශීඝ්‍ර පරිවර්තනයක්. අද ඔහු රාජ්‍ය බලය ලබා ගැනීමේ ආසන්නයට පැමිණ තියෙනවා. මේක 1967 විතර ඉඳලා 68 විතර ඉඳලා රෝණ විජේවීර දැකපු සිහිනයක්. මේක රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳ සිහිනය. නමුත් ඔහුට ඒක අත්කරගන්න බැරි වුණා. ඔහුගෙන් පසුව පවා ඒක අත්කර ගැනීමට කවදාවත් හැකි වෙයිද කියන විශ්වාසයක් නැතුව හිටපු ජනතා විමුක්ති පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ විසින් රට ඇදහෙළනු ලැබූ තත්වය නිසාම රටේ ප්‍රමුඛ බලවේගය බවට ඉස්මතු වුණා. ඒක මුදුනේ තමයි අද අනුර කුමාර දිසානායක ඉන්නේ. දැන් ඔබ කියනවානේ පරිවර්තනයක් වෙලා කියලා. හරි, පරිවර්තනයක් සමාජ චින්තනයේ අපේ රටේ පුරවැසියා හිතන කතන විදිවල වෙනසක් වෙලා තියෙනවා. විශේෂම තරුණ ඡන්දවල ඡන්ද එදාට වඩා වෙනස් විදියකට හිතන්නේ. ඒක හරි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ, දැන් මේ මාලිමාවේ අරටුව විදියට තියෙන ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායක හිතන පතන විදිවල වෙනසක් වෙලා තියෙනවාද? මම ක්‍රමෙන් එක එක අංශවලට යොමු වෙනවා. දැන් උදාහරණයක් විදියට ජාතික ප්‍රශ්නය ගත්තොත්, ජනතා විමුක්ති පෙරමුණ මේ වන තුරම බලය විමධ්‍යගත කිරීම හෝ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වගේ දේවල් ගැන විවෘතව කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ එදා හිටපු ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි ද ඉන්නේ, නැත්නම් ඒකම ද ඉන්නේ අනුර කුමාරත් එක්ක? ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී ජාතිවාදී පක්ෂ, ජාතිවාදී ව්‍යාපාරය. මේක රෝහණ විජේවීරගේ තිබුණ දෘෂ්ටිවාදයක්. ඒක ජාතිවාදය. මේ ජාතිවාදය පසුව ජාතිකවාදයක් බවට ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වුණා. ඊට පස්සේ විජේවීරගෙන් පස්සේ අනුර කුමාර දිසානායක නායකත්වයේ දරන ජනතා විමුක්ති පෙරමුණත් දැඩි ජාතිකවාදී ව්‍යාපාරයක් විදිහට තමයි තිබුණේ. 2000 මුල් ගණන්වල, 1990 ගණන්වල ඉඳලා
දිගටම තිබුණේ, එකැන් නැවත ඇති වුණාට පස්සේ ව්‍යාපාරයක් විදියට ජාතිකවාදී ව්‍යාපාරයක් විදිහටයි තිබුණේ. එතකොට යුද්ධය සිදු වෙන කාලේ අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාකලාපය මොකක්ද කියලා. ඒගොල්ලෝ කෙලින්ම සිංහල මහජාතික චින්තනය මුල් කරගෙන යුද්ධය වෙනුවෙන් පෙනී හිටියා. ඒගොල්ලෝ ඒකට උත්තරයක් විදිහට කියනවා ත්‍රස්තවාදයට විරුද්ධවයි, රට දෙකඩ කිරීමට විරුද්ධවයි තමන් පෙනී හිටියේ කියලා. මොන හේතුවක් නිසා වුණත් ඔවුන් අර මහජාතික වාදය පිළිගත්ත සහ ඒ අනුව කටයුතු කරන ව්‍යාපාරයක් වශයෙන් තමයි යුද්ධය අවසාන වෙනකල්ම හිටියේ. යුද්ධයෙන් පසුව ස්වභාවිකයි ඕනෑම ජාතිවාදී හෝ ජාතිකවාදී ව්‍යාපාරයකට තමන්ගේ කලින් දෘෂ්ටිවාදය ඒ ආකාරයෙන්ම ගෙන යන්න බැරිවීම. මොකද ජාතිවාදය මතුවෙන්නේ ඒකට අවශ්‍ය කරන පසුබිමකුත් තියෙන නිසා. ඒ යුද්ධය නැති වුණාට පස්සේ උතුරේ සංසුන්කමක් ඇති වෙලා තියෙනවා. ජාතීන් අතර බරපතල ගැටුම් ඇති වෙන තත්ත්වයක් දැනට පේන්නේ නැහැ. ඒ අනුව මං හිතනවා ජනතා විමුක්ති පෙරමුණත් යම් විදිහකට ඒ තත්වයට අනුගත විදිහට හැඩ ගැහුණයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ දෙමළ ජාතික දැන් දෙමළ මිනිස්සුන්ට කියලා වෙනම ප්‍රශ්නයක් නැහැ කියලා කියපු ව්‍යාපාරයක් මේ මෑතකදී මම දැක්කා. ඒගොල්ලෝ පිළි අරගෙන තියෙනවා ලන්ඩන් ගිහිල්ලා අනුර කුමාර් දිසානායකගේ කතාවේදී එයා කියනවා දෙමළ මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ගේම ප්‍රශ්නයක් තියෙන බව අපි පිළිගන්නවා. ඒ කියන්නේ ඒ දක්වා ඒ ප්‍රශ්නේ මැදට ආවා. මේ ඊට කලින් ඒ තත්ත්වයට ඇවිල්ලා තිබුණේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ නැහැ දෙමළ කියලා ආයෙත් ප්‍රශ්නයක් නැහැ මෙතන. ඔක්කොටම තියෙන එක ප්‍රශ්නයයි. ඒක තමයි ආර්ථික ප්‍රශ්නේ. ඒක විසඳුවට පස්සේ ඔය ජාතීන් අතර ප්‍රශ්න නැති වෙනවා කියන මතය හිටියේ. දැන් ඒකේ ලොකු වෙනසක් අනුර කුමාර්ගේ අපි දැක්කා ওই ලන්ඩන් කතාවෙන් පස්සේ. හැබැයි ඒකට එයා දෙන උත්තරය අර පරණ උත්තරයම තමයි. ඒ කියන්නේ අපි පිළිගන්නවා ඒගොල්ලන්ට වෙන එකක් තියෙනයි කියලා, ප්‍රශ්නයක් තියෙනයි කියලා. හැබැයි ඒකට උත්තරය තියෙන්නේ මේ සියලු මේවා එකතු කරන මේ ආර්ථික සංවර්ධනය වගේ දේවල් නිසායි කියන එක තමයි එයා ගම්ම කළේ කතාවේ. ඉතින් කොහොම හරි මම හිතනවා අනුර කුමාර් දිසානායක වෙනස් වෙලා තියෙනවායි කියලා යම් දුරකට ජාතික ප්‍රශ්නය පිළිබඳව. දැන් ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙනවා සහ අනුර කුමාර් දිසානායක උතුරට ගිහිලත් කියලා තියෙනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවායි කියලා. ඒක ඒගොල්ලෝ වෙනස් කරන්නේ නැහැ කියලා කියලා තියෙනවා. නමුත් අපි මතක් කරගත්තොත් එහෙම 13ට විරුද්ධව තමයි එක දිගටම මේ 13 ඇති වෙච්ච දවසේ ඉඳලා පිටකොටුවේ මතකනේ සිරිමා බණ්ඩාරනායකත් එක්කලා මෙයා වෙලා මේ එහෙම වැඩ කටයුතු කරපු ව්‍යාපාරයක්. හැබැයි දැන් අද වෙනකොට පළාත් සභාවලට ඡන්ද ඉල්ලීමට ඔව් ඉල්ලපු ඔව් අයට උන් ආදැම්ම එකට සම්පූර්ණ විරුද්ධ වුණා. ඔව් එතකොට එහෙම ව්‍යාපාරයක් තමයි අද වෙනකොට පළාත් සභා මේ විදිහටම තියාගත යුතුයි කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් ඒකත් අතරමැද තැනක්. ඒකත් මොකද උත්තරය ඒකෙත් එන්නේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේනකල් මේක මේ විදිහට තියාගන්නවා කියන එකයි. ඒතට අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොන වගේ එකක් වෙයිද කියලා අපි තාම දන්නේ නැහැ. ඉතින් මම කියන්නේ යම් දුරක් අනුර කුමාර් දිසානායක ඇවිල්ලා තියෙනවා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කලින් හිටියාට වැඩිය සාධනීය ස්ථානයකට. ඒක ප්‍රමාණවත් නැහැ. නමුත් ඇවිල්ලා තියෙනවා ඒක. ඉතින් අපි බලන්න ඕනේ ඊට පස්සේ රාජ්‍ය බලයත් එක්කලා කොහොමද මේ ගනුදෙනුව කරන්න කියලා. දැන් මේ තාම රාජ්‍ය බලයට පිටින් ඉඳගෙන මේ මතිමතාන්තර මේවා වෙන්නේ. නමුත් මේවා ඊට පස්සේ රාජ්‍ය බලයත් එක්කලා කොහොමද ගනුදෙනුවට ගන්නේ කියන එක ඉදිරියේදී බලන්න තියෙන දෙයක්. ඒක ගැන පුරෝකථනයක් කරන්න දැනට පුළුවන් කමක් නැහැ. අපි ඊට වැඩිය පුළුල් එකක තමයි ඒක දිහා බලන්න තියෙන්නේ. මේ දැන් මම විශ්වාස කරන දෙයක් තියෙනවා සරෝජ්, මේ ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩසක් දීර්ඝ කාලයක් තිස්සේ තියෙනවා කියන එක. මේක පුරවන්නට සුදුසු විදිහට
යම් යම් කඳවුරු සහ පුද්ගලයන් ඇවිල්ලා තියෙනවා. 94 ගත්තොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ හිඩස පුරවයි කියලා අපි හිතුවා. නමුත් ඒක උනේ නෑ එහෙම. දැන් ඒක එක දිගටම උඩුදුවලා බරපතල හිඩසක් දැන් මෙතන තියෙනවා, මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හිඩසක්. ඊටත් කලින් ওই සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රනිල් වික්‍රමසිංහ අතින් සිද්ධ වෙයි කියලා අපි හිතුවා. ඒ කියන්නේ 2000 වගේ කාලෙකදී වෙයි කියලා අපි හිතුවා. නමුත් එහෙම වුණේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ වගේ ව්‍යාපාරයකට, විශේෂයෙන් මාලිමාව වගේ විශාල පුළුල් සංවිධානයකට මේ හිඩස අවශ්‍ය නම් ඔවුන්ට, නිවැරදි දෘෂ්ටිවාදයක් උඩ කටයුතු කරනවා නම් ඒක පුරවන්න මේගොල්ලන්ට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක ඇත්තටම මගේ ප්‍රාර්ථනාවක් විතරයි. නමුත් ප්‍රායෝගිකව ඒක කොහොම වෙයිද කියලා මම අර නැවතත් කියපු විදිහට රාජ්‍ය බලයට පත් වුණාට පස්සේ තමයි ඒක අපිට බලාගන්න තියෙන්නේ. දැන් මම දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ පැරණි නායකයෙක් වෙන, ඒ වගේම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ පැරණි සගයෙක් වෙන, ප්‍රධාන පෙළේම නායකයෙක් වෙන කුමාර් ගුණරත්න, දැන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායකයා, විශේෂයෙන් සඳහනක් කරලා තිබුණා එකමත් දකින්න දැක. කියන්නේ දැන් ඔවුන් වෙනස් වෙමින් ඉන්නවා තමයි. බොහෝ ප්‍රතිපත්තිවල බොහෝ ආකල්පවල වෙනසක් වෙමින් තියෙනවා. සම්පූර්ණයෙන්ම අපිට එකඟ වෙන්න බැරි වුණත් බොහෝ වෙනස්කම් තියෙනවා. ඉතා හොඳ සාධනීය වෙනස්කම් වෙමින්. නමුත් ඔවුන්ට හැම දිනා එක්කම ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් එදා ජාතිකවාදී ප්‍රවාහයක් විදියට, එහෙම නැත්නම් මාක්ස්වාදයට බර දේශපාලන පක්ෂයක් විදියට, නැත්නම් දෙවරක් දෙවතාවක්ම රාජ්‍යයට විරුද්ධව කැරලි ගහපු සංවිධාන විදියට ගනුදෙනු කළ ආකාරයට නෙමෙයි අද ඔවුන්ට හමුදාවත් එක්ක ගනුදෙනු කරන්න වෙලා තියෙනවා. අද ඔවුන්ට පොලිසියත් එක්ක ගනුදෙනු කරන්න වෙලා තියෙනවා. අද ඔවුන්ට ධනවාදී ප්‍රවාහයන් එක්ක ගනුදෙනු කරන්න වෙලා තියෙනවා. මේ හැමදිනා එක්කම ගනුදෙනු කිරීම සහ හැමදිනාම සතුටු කරන්න යාම නිසා ඇත්තටම මේක අච්චාරුවක් බවට පත් වෙලා තියෙනවා කියන එක තමයි කුමාර් ගුණරත්නම් කියලා තිබුණේ. විශේෂයෙන්ම තමන්ගේ, විශේෂයෙන්ම දැන් අය යුද අපරාධ චෝදනා වගේ දේවල් ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ විතරක් නෙවෙයි, ඔවුන් කියන්නේ අපි සත්‍ය විතරක් හොයනවායි කියලා. ඒ වගේ තැනකට තල්ලු වෙලා තියෙනවා. ඔව්, ඕක තමයි මේ රාජ්‍ය බලයත් එක්කලා ගැට ගහලා තියෙන අනිවාර්ය ප්‍රශ්නය. ඕනෑම ව්‍යාපාරයක්, ඕනෑම පක්ෂයක් රාජ්‍ය බලයට ඈතින් ඉන්න තරමට, උදාහරණයකට කුමාර් ගුණරත්නම් ගන්න පුළුවන්, රාජ්‍ය බලයට ගව් ගාණක් ඈතින් ඉන්නකොට සංකල්පීය වශයෙන් ඉතා පිරිසිදු ස්ථාවරයන් ගන්න පුළුවන්. ඒකට වියදමක් යන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ රටේ දේශපාලන දෘෂ්ටිවාදය විදිහට ගත්තොත් එහෙම ඔය සමානාත්මතා පක්ෂය වගේ දේවල් වඩාත් නිවැරදිව නිග්‍රහ කරනවා වගේ දේවල් ඔක්කොම. හරි, ඒ මොකද ඒගොල්ලෝ හුඟක් දුරින් ඉන්නේ. ඔවුන් ලං වෙනකොට ස්වභාවය තමයි නොයෙකුත් කැපකිරීම්, සංශෝධන, චින්තනමය ප්‍රතිසංස්කරණ කරගන්නට සිද්ධ වෙනවා. ඒක උගාද්දුවට පිරිහීමක් දක්වා යන්න පුළුවන්. දැන් ඔබ කියපු විදිහට හිටපු හමුදා නිලධාරීන් අතර ඉන්නවා වෙන්න පුළුවනි ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරපු 87-90 තුල කාලය තුල මර්ධනය කරපු, විජේවීරව පවා ඝාතනය කරපු නිලධාරීන් ඉන්නවා වෙන්න පුළුවන්. මේක සරෝජ්, මේ ඕනෑම මේ බලය එක්කල ගනුදෙනු කරන අයට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් මේක. මම හොඳ උදාහරණයක් කියන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනතා විමුක්ති පෙරමුණත් එක්කලා පරිවාස ආණ්ඩුවට යන වෙලාවේ කිව්වා මගේ සැමියාව ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි කියලා. ඇයගෙම පරීක්ෂණ කමිටුවක් විසින් මේ සම්බන්ධ සියලු පරීක්ෂණ කරලා නිගමනවලටත් ඇවිල්ලා තිබුණාට පස්සෙත් නැහැ කිව්වා. හරි, දැන් බලන්න මේ දේශපාලනික වශයෙන් බලයත් එක්කලා ගනුදෙනු කරද්දි කොච්චර දුරට මතයක් අංශක 180ක් එහාට හැරෙන්න පුළුවන්. අද චන්ද්‍රිකා බණ්ඩාරනායකෙන් අහලා බලන්න, ඇයි දෙන උත්තරේ තමයි ජනතා විමුක්ති පෙරමුණ තමයි මගේ සැමියා මැරිවේ කියන එක. ඒ විදිහම තමයි ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ නායකයා මරපු, හරි,
හමුදා නිලධාරීන් සමහරට එක්කලා අද මෙයා වෙන්නට පුළුවන්. අර බලය සඳහා යන ගමනේදී මේක මේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි, මේක ලෝකේ පුරා සියලුම ව්‍යාපාරවල, විශේෂයෙන් වාමාංශික ව්‍යාපාරවලට, මාක්ස්වාදී ව්‍යාපාරවල සිද්ධ වෙලා තියෙන දෙයක් මේක. රුසියාවෙ ගත්තොත් ස්ටැලින්ගේ කාලෙදී කොහොමද මේව කළේ කියලා අපිට මේක හොඳට පේනවා. ඉතින් ඒක නිසා මේ දේවල් මම අනුමත කරනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මං කියන්නේ මේ දේවල් බලාපොරොත්තු විය යුතුයි කියන එකයි. يعني ඉතින් මේක අපිට මේවල හොඳ නරක නෙමෙයි මේවල බලන්න තියෙන දේශපාලනය තුළ. يعني මේ කොහොමද මේ පෙළ ගැසීම් මේවා සිද්ධ වෙන්නේ? ඒ පෙළ ගැසීම් තුලින් ඒගොල්ලන්ගේ මූලික මතවාදයන්ට කළ හැකි බලපෑම මොකක්ද කියන උදාහරණයක් විදිහට, හමුදා නිලධාරී ඉන්න පෙරටු කරගත්ත යම් කිසි ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ මැදැත්වීම සිද්ධ වෙනවා නම් ඒකෙන් බලන්න ඕනේ. එහෙනම් ඉතිහාසයේ දැන් අපි කොහොමද ලියවෙන්නේ කියන එක බලන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. දැන් ඉතින්දී දැන් මට පැහැදිලි මතකයි අවුරුදු 10කට කලින් ලන්ඩන් වලදී BBC ආයතනයට ආපු වෙලාවේ අනුර කුමාර් දිසානායක මන්ත්‍රීතුමාගෙන් මම මේ ගැන ඇහුවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කරපු අපරාධ ගැන. අපි දන්නවනේ 60,000ක් මැරුවයි කියන පැහැදිලිම, 60,000ට වඩා වැඩිනේ. ඒ ඝාතන ගැන, ඝාතනය කළේ රාජ්‍යයනේ, රාජ්‍යයේ එදා පොලිසිය සහ හමුදාව. දැන් ඔබත් සඳහන් කළ විදිහටම ඒ හමුදාවත් එක්ක අද ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට. අපි දැක්කා ඊට අවුරුදු කිහිපයකට පස්සේ කොහොමත් LTT එරෙහි යුද්ධයේදී ජනතා විමුක්ති පෙරමුණ කාගේ පැත්තද ගත්තේ කියලා. දැන් ප්‍රශ්නය තියෙන්නේ තමන්ගෙම නායකයා මරපු ඒ තමන්ගේම නායකයාගේ ඝාතනයට, රෝහණ විජේවීරගේ ඝාතනයට, තමන්ගේ මධ්‍යම කාරක සභාවේ නායකයින්ගේ ඝාතනයට, නැත්නම් එදා 60,000ක් තමන්ගේ සමාජිකයන් මරපු දේවල් වලට සාධාරණයක් සාධාරණ ඉටු කරන්න බෑ. මම කියන්නේ හැමදේම හිරේට දානවයි කියන එක නෙමෙයි. අඩු ගාණ ඒ කියන්නේ එදා මාත් එක්ක අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා කිව්වේ මහජන විනිශ්චය සභාවක් අපි පත් කරනවායි කියලා. දැන් එහෙම දෙයක්වත් තියෙන්නේ නෑනේ මේ කියන ක්‍රියාදාම යටතේ. එහෙම ක්‍රියා කරන පක්ෂයක් ගැන විශේෂම දෙමළ ජනතාවට තියන්න පුළුවන් ද විශ්වාසයක් අපේ, يعني මගේම නායකයා මරපු දේටත් සාධාරණයක් ඉටු නොකරන, යුක්තිය ඉටු නොකරන පක්ෂයක් දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණ ඉටු කරાવી කියලා. එහෙම කියන්න බෑ. ඉතින් එහෙම තමයි. ඔය ඓතිහාසික පාවාදීම්, ද්‍රෝහිකම් මේ දේවල් දේශපාලනය තුළ සාමාන්‍යකරණය වෙනවා. තවදුරටත් ඒක මහා විශ්මයට, පුදුමයට කාරණයක් බවට පත්වෙන එක නැති වෙනවා. ඊට පස්සේ අපි හුරු වෙනවා ඒකට. අපිට ඕනම් මෙහෙම කියන්න පුළුවන්, හරි විසර වැරදි කළා තමයි, දැන් ඒ වැරදි කරන්නේ නැහැ ඒගොල්ලෝ. දැන් ජනතා විමුක්ති පෙරමුණට අපි එහෙම කියනවනේ. දැන් මම නම් කියනවා, මම කියනවා 87 89 ඒගොල්ල ගැන මේ දැන් මේ දමල ගහන එක වැරදි මම කියන්නේ. පැහැදිලිම පැහැදිලිම ඒගොල්ල විතරක් නෙමෙයි. එහෙම නැත්නම් ඒ වෙලාවේ භීෂණය ඒක දියත් කළා, තමයි රාජ්‍යාන්තරණයක් තිබුණානේ කොහොමද. නෑ, ඔය ඒක හරි වැරදි. මොකද හේතුව ඒක වෙනම දෙයක්. අපි ඒකත් දන්නේ නෑ. ඒක රාජ්‍යද මුලින් පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ, ඒකත් අපි දන්නේ නෑ. හරියට 71 වගේ තමයි. 71 එකක් කිව්වේ මොකද? රාජ්‍ය මර්ධනයට මුහුණ දීම සඳහා තමයි මේක කළේ කියලා. නමුත් 78 එහෙම දෙයක් නෙමෙයි වුනේ. සූදානම් වීම වුණා බලය අල්ලන්න. ඒකට රාජ්‍ය මර්ධනය ආවා. එහෙමයි වුනේ. නමුත් අපි ඒක පැත්තකින් තියමු. නමුත් මේ විදිහට 87 90 උලුප්පල අරගෙන දැන් ගහන එක වැරදි කියලා කියන්නේ මම වෙන අර්ථයකින්. මොකද්ද? අද වෙනකොට 87 89 ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ආකල්පමය වශයෙන්, ඒ කියන්නේ රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳ ක්‍රමවේදය සම්බන්ධයෙන් වෙනස් මතයකට අද ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ අද පිළිගන්නවා ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුල තමයි රාජ්‍ය බලය ලබා ගැනීම කළ යුත්තේ කියලා. ඉතින් එහෙම වෙලාවක ඒගොල්ලන්ට අර 87 89 90 කතා කියලා ගහන එක මම කියන්නේ ඒක පටු වැඩි කියලා. ඒක මේ ඉතින් ඒක නිසා දැන් ඒගොල්ලෝ ඒ පැත්තෙන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි ඒ දවස්වල මේක කළාට දැන් අපි එහෙම කරන්නේ නැහැ කියලා. ඒ වගේම අර හමුදා නිලධාරීන්ටත් කියන්න පුළුවන් අපිත් ඒ දවස්වල හරි අපේ රාජකාරියක් අපි කළේ, අපි කැමැත්තකින් කරපු දෙයක් නෙමෙයි ඒක.
නමුත් අද අපි එහෙම නැහැ. දැන් එතකොට අපි දෙන උත්තරේ මොකද්ද මේකට? අපි ඒක ප්‍රතික්ෂේප කරන්න බලන්න එකපාරට මේක අපිට ප්‍රතික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරන්නත් බෑ. හැබැයි අපි දන්නවා මොකක් හරි අවුලක් මෙතන තියෙනවා කියලා. ඒ අවුල තමයි ඒ විදිහට ගියාට පස්සේ අපි ඉතිහාසය අමතක කිරීම. ඉතිහාසය අමතක කිරීම කියලා කියන්නේ මහා අපරාධයක් ඇත්තටම ඕනෑම සමාජයකට. මොකද ඉතිහාසය අමතක කරන තරමට අපිට වර්තමානය විකෘති කරන්න පුළුවන්. අනාගතය විකෘති කරන්න පුළුවන්. ඉතින් ඒක කොච්චර දුරට එක එක ව්‍යාපාරයයිද කියන එක අපි දන්නේ නැහැ විකෘති කිරීමේ ක්‍රියාවලිය තුළ. නමුත් හැම ව්‍යාපාරයක්ම විකෘති කිරීමේ ක්‍රියාවලිය තුළ යම් දුරක් යනවා. ඒ යනකොට ඒක බලපාන්නේ කොහොමද ජන කොටස් වලට කියන එකයි අපි සලකා බලන්න ඕනේ. උදාහරණයක් දෙමළ ජනතාවට කොහොමද ඒක බලපාන්නේ? අන්න ඒක අපිට කෙලින්ම අදාළ ප්‍රශ්නයක් ඒක. ඒකට ජනතාව විතුමකට කියන්න බෑ නෑ නෑ ඉස්සර අපි එහෙම කිව්වට දැන් නැහැ කියලා කියන්න බෑ. දැන් අනුර කුමාර දිසානායක ඊයේ පෙරදා යාපනය ගිහිල්ලා කරපු කතාව දැන් ඒක දෙමළ ජනතාවට තර්ජනයක් විදියට කළේ කියලා සමහරු මන් දැක්කා කියලා තන මම කියන්නේ තර්ජනයක් කියන එක නෙමෙයි එහෙම තර්ජනයක් විදියට මට පේන්නේ නමුත් ඒක යට ගම්මේ වන අර්ථයක් තියෙනවා සිංහල දකුණ විසින් තීරණය කරන දෙය ඔයගොල්ලෝ පිළිගන්න කියන මම දැක්ක විශේෂයෙන්ම ස්වස්තික ආරුලිංගම් වගේ අය ඒ වගේ තර්කයක් දිගින් දිගටම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ බහුතර මතවාදය කියන්නේ බහුතර මතවාදය පිළිගත යුතුයි දකුණ තීන්දුව කරනවා නම් ඇයි ඔබ අපිට ඡන්දෙ නොදෙන්නේ වගේ මතයක් ස්ථාවරයක් ඉදිරිපත් කළ යන්න. එහෙම නොකොලොත් එයා කියනවා ඔබලා මේ දකුණේ මතයට විරුද්ධ කොටසක් විදිහට හංවඩු ගහන්න පුළුවන්. මොකද ඒ කතාව ඒ කියන්නේ දකුණ ඉන්න ඕනේ හැම වෙලාවෙම මේ උතුර ඉන්න ඕනේ හැම වෙලාවෙම දකුණ කියන විදිහටමද? ඇයි ඒකට වෙනම මතයක් තියෙන්න බැරිද? ඉතින් දැන් අන්නේ ඒ විදිහේ තවම මේ අනුර කුමාර දිසානායක ඇතුළු ඒ කාඩර් වරුන්ගේ තවම ඉතුරු වෙච්ච රොඩු බොඩු තියෙනවා මේ ජාතීන් පිළිබඳව. ඉතින් ඒවා සමහර විට ඒගොල්ලෝ කළමනාකරණය කර ගනීවි රාජ්‍ය බලයක් තුල. මම ඒක දන්නේ නැහැ. බොහෝ විට එහෙම කරගන්න බැරි වෙන්න පුළුවන් මෙවැනි දෘෂ්ටිවාදයක දිගටම ගියොත්. ඉතින් එතකොට එහෙනම් මම අර මුලින් කියපු එක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ තියෙන හිඩැස ඉරවීමට සුදුස්සෙක් වීමට තියෙන අවස්ථාව මාලිමාවට නැති වෙන්න පුළුවන් රාජ්‍ය බලය ලැබුණාට පස්සේ. ඒක නිසා මේ දේවල් පිළිබඳව ඒගොල්ලෝ බැරෑරුම්ම සලකා බැලිය යුතුයි. සමාජයත් එක්ක සංවාදයක් කළ යුතුයි. තව එක මම උදාහරණයක් කියන්නම්. මේ ඊයේ පෙරේදා අර මේරියන්ස්ලා කියන සංගීත කණ්ඩායම පුංචි වීඩියෝ ක්ලිප් එකක් මම හිතේ විනාඩියක එකහමාරක විතර ඒක ඉන්ෆෝමල් විදියට කරලා තිබිච්ච එකක්. නමුත් ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවට අපහාසයක් වුණයි කියලා මතයක් එක්තරා පුද්ගලයෙක් මාධ්‍යවේදියෙක් විදියට පෙනී සිටින පුද්ගලයෙක් මේ කතාව කිව්වා. ඒ කිව්වට පස්සේ මේරියස්ලා මේකට බය වුණා. බය වෙලා සමාව ඉල්ලුවා. මං අහන්නේ කෙනෙක් සමාව ඉල්ලන තත්ත්වයට යන්නේ ඇයි? මං ඒගොල්ලෝ ඇත්තටම මේගොල්ලෝ මාලිමාවේ ඔය මේරියන්ස් කණ්ඩායමේ මාලිමාවේ එහෙම අයට පවා සිද්ධ වෙනවා නම් සමාව ඉල්ලන්න මෙහෙම දෙයකට. මං කියන්නේ ඒ අපහාසයක් වුණත් ඒකට සමාව ඉල්ලන්න එහෙම ඕනේ නෑනේ. නෑ ඒ කලාව තුළ කියන්නේ අදහස් දැක්වීමේ අයිතියක් තියෙන්න නෑ. ඕනේ ඒක තමයි කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. ප්‍රකාශනයේ නිදහස හරි නැති කිරීමේ ප්‍රවණතාවය. ඕක ඇතිකලේ අර කියන මාධ්‍යවේදියා ඇතුළු ඒ පිරිස. ඒගොල්ලන්ට තමයි මම කියන්නේ භක්තිවන්තයෝ කියලා. හරි ඒගොල්ලෝ එක එක තැන් වල läගලා 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 දැන් ගිහිලා මෙතන läගලා ඉන්නවා läගලා මේ වගේ පාරිශුද්ධ කතා කියනවා. දැන් එතකොට වැරද්ද තියෙන්නේ කාගේද? මේක ජනතා විමුක්තිපුරයෙන් කරපු දෙයක් නෙමෙයි ඒක. ඒක සමාව ගැනීමට සිද්ධ වෙච්ච සිද්ධිය. ඒගොල්ලෝ කියලා මේ අරගොල්ලෝ සමාව ගත්තා නෙමෙයි. ඒගොල්ලෝ සම්බන්ධයක් නැහැ මේකට. නමුත් අනුගාමිකයෝ භක්තිවන්තයෝ මේ වැඩේ කරනවා. එහෙනම් අරගොල්ලන්ට යුතුයකමක් තියෙනවා කියන්නේ මේක අපේ වැඩක් නෙමෙයි. අපි පිළිගන්නවා වෙනස් අදහස් දැරීමේ අයිතිය. අපි විවේචනය කිරීමේ අයිතිය සෑම කෙනෙකුටම තියෙන බව පිළිගන්නවා.
ඒක නිසා මේ මේරියන්ස් ලා පිළිවන් මේකට අපේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා එහෙනම් එහෙම කියන්න ඕනේ. අද වෙනකන් කියලා නැහැ. කියලා නැති වුණාම ඒගොල්ලන්ගේ අදහසත් එහෙනම් ඒකම වෙන්න ඇති කියලා අපි හිතනවා. අර අර කියන පිරිහිච්ච මාධ්‍යවේදියාගේ මතයම වෙන්න ඇති මේගොල්ලන්ගේ මතයත් කියලා අපි හිතනවා නේ. ඉතින් අන්නේ මෙන්න මේ විදිහේ තත්වයන් තියෙනවා. හරි ව්‍යාකූලයි මේවා. රාජ්‍ය බලය ගැනීමෙන් පස්සේ මේවා කොයි විදිහට වැඩ කරයිද කියන එක හිතන්න අමාරුයි. දැන් ඔබ අනුර කුමාර දිසානායකගේ චරිතය පිළිබඳව මතු කරන ප්‍රශ්නයට මේ කාරණය එකතු නොකළොත් පක්ෂග්‍රහීයක් වෙන්න පුළුවන් ඒක. දැන් අපි මේ එයා ගැන අඩුපාඩු කන්නේ කතා කළේ. හැබැයි එයාගේ තියෙන එක දෙයක් මම දකිනවා. එයාගේ අවංකකමක් තියෙනවා. එයාට යමක් කරන්න ඕනකම තියෙනවා. ඒක පැහැදිලි. ඒක මම හිතන්නේ බොරුවට කියන්නේ දූෂණය තියෙන ඉඩකඩ අහුරනවා කියන එක. නැත්නම් නැවත නාස්ති වෙන්න දූෂණය ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක සද්භාවයෙන් අවංකව කියන එකක් කියලා මම විශ්වාස කරනවා. ඒක ප්‍රායෝගික උච්චදුවට කරගන්න පුළුවන් වේද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මේ සද්භාවය අනිත් නායකයන්ට තිබුණේ නැහැ කවදාවත්. කොච්චර පොරොන්දු දුන්නත් අපිට බලයට පත් වෙච්ච හැම නායකයෙක්ම පොරොන්දු දීලා තියෙනවා මේ දූෂණය නැති කරනවා කියලා. නමුත් ඒගොල්ලෝ ආපු දවසේ ඉඳන් දූෂණය කරලා තියෙනවා. එහෙම දූෂණයක් මහ පරිමාණව සහ රාජ්‍ය අනුග්‍රහයෙන් මේගොල්ලෝ යටතේ සිද්ධ වෙන එකක් නැහැ කියලා මං තදින්ම විශ්වාස කරනවා. මම පැහැදිලිවම එකඟයි. ඒක ඔහුගේ ඉතාමත් පවංක භාවයක් තියෙනවා. ඒ වගේම හදවතට ජනතාවගේ හදවතට කතා කිරීමේ පුදුම හැකියාවක් තියෙන නායකයෙක්. ඒක එකඟ වෙන්න ඕන අපි. හැබැයි මේ අතරේ මම කියන්නේ ඔහුගේ නරක දෙයක් ගැන නෙමෙයි. ඔහුට බලපාන දෙයක් තියෙන්න පුළුවන් නේද? අපි දැක්කා මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන, ඒ වගේම ආර් ප්‍රේමදාස වගේ නායකයෝ දෙන්නෙක් වගේ තුල දැක්කපු දෙයක් නෙමෙයි. ඔවුන්ගේ සමාජ පසුබිම ක්ලාස් එක කියන එක. ඒ ක්ලාස් එකත් එක්ක පහළ පසුබිමෙන් මතුවෙන නායකයෙකුට අපේ අධිපතිවාදී ප්‍රභූ පැලැන්තිය නැත්තම් එලීට් එක කොයිතරම් දුරට තමන්ගේ කාර්ය ඔහු කොයිතරම් අවංක වුණත් කරගන්න ඉඩ දේවිද? ඔව්. මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් ආර් ප්‍රේමදාස සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්වය ඔවුන් දෙන්නාටම ඉහලින් අර කුලකය බලය අභ්‍යාස කළා. ජයජයවර්ධන එතන බලමේවක මෙයාට උඩින් අභ්‍යාස කළා. මෛත්‍රීපාල සිරිසේනට උඩින් රනිල් වික්‍රමසිංහගේ අර ඉහළ කුලකයේ බලය අභ්‍යාස කෙරුණා. ඒක තමයි ගැටුමට ගියෙත් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන අතර. අතනින්දි ගැටුමකට ගියා. නමුත් ගැටුම සමනය කරගත්තා ජයජයවර්ධන දුරදිග කල්පනා කරලා ක්‍රියා කරපු එයා රාජ්‍යතාන්ත්‍රිකයෙක් නිසා එයා තේරුම් ගත්තා ඒ ගැටුම එතනින් නවත්ත ගන්න ඕනේ කියලා. ඒක නිසා තමයි එයා ප්‍රේමදාසට බලය දුන්නේ පක්ෂේ. හරි. දැන් අපි මේ දැන් කතා කරන තත්වය තුළ යම් විදියකින් 21 වෙනිදා බලයට පත්තුනොත් අනුර කුමාර දිසානායක, අනුර කුමාර දිසානායකට සිද්ධ වෙන්නේ නැහැ ජේ.ආර්. කෙනෙක් යටතේ කටයුතු කරන්න. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් එක්කලා දීගෙක යන්නවත් එයාට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආපු ගමන් පාර්ලිමේන්තු ඉස්සරහ හරින්න පුළුවන්. ඒතකොට අලුත් ආණ්ඩුවක් තමයි ඇති වෙන්නේ. ජනාධිපතිවරයා පත් වෙන පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබීමේ හැම ඉඩ කඩක්ම තියෙන එවැනි පාර්ලිමේන්තු මේ මේකින්. එතකොට එයාට එයාගෙම වෙච්ච කණ්ඩායමක් එක්කලා යන්නට පුළුවන්. ඒ අවස්ථාව තිබුණේ නැහැ මෛත්‍රීපාල සිරිසේන. ඒක නිසා අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන යට වුණා. අර ඔයා කියපු අර ඉහළ පැලැන්තියේ ඒ දේශපාලන කුලකයට එයා යට වුණා. ඒක අනුර කුමාරට සිද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ. අර తත්වය නිසා. හැබැයි මේ එකක්වත් අපිට නිශ්චිතව 22ක් කියන්න පුළුවන් කමක් දැන් නැහැ. අපිට තියෙන අනුමාන උඩ ඉඳගෙන තමයි මේ නිගමන වලට එන්න තියෙන. නමුත් සමස්තයක් විදිහට ගත්තාම ඔබ කියපු ප්‍රශ්නේ එයාට ඒ කියලා මං හිතන්නේ. එයාට ඒක නෝ වෙන පැත්තකින්. මොකක්ද ඒ පැත්ත? අර භක්තිකයෝ ඉන්නව නේද දැන්? දැන් මේ භක්තිකයෝ පිරීලානේ ඉන්නේ. 95%ක්ම දැන් ඉන්නේ භක්තිකයෝ ටිකක්. හරි. මේ භක්තිකෙන්ගේ ඡන්දේ හරි වටිනවා. බලයට එන්න. හැබැයි බලයට ආවට පස්සේ
ඒ භක්තිකයෝ බරක් වෙනවා ඊළඟ ප්‍රශ්නයක් බවට පත් වෙනවා නේද? ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඊට පස්සේ ඇසෙට් එකක් නෙමෙයි ලයබිලිටි එකක් බවට පත් වෙනවා. අන්න ඒක කොහොමද ගනුදෙනුව කරන්නේ කියන එක උඩ තමයි ඇත්තටම ඔවුන්ගේ සාර්ථකත්වය අසාර්ථකත්වය තීන්දුව වෙන්නේ කියලායි මම හිතන්නේ. දේශපාලන විශ්ලේෂක සහ සාහිත්‍යවේදී කාමිනී පියංගොඩ ශූරින්ට ඉතාමත්ම ස්තුතියි. මම බලාපොරොත්තු වෙනවා සංදේශය ඔස්සේ හැකියාවක් ලැබුණත් අනෙක් දේශ අනෙක් ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් ගැනත් මේ වගේම විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්න ඔවුන්ගේ පසුබිම සහ ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති ගැන සරල දේශ විශ්ලේෂණයක් පුළුවන් නම් ඉදිරිපත් කරන්න. ඉතින් යලිතරක් ස්තුතියි ගාමිණී අයියා. ස්තුතියි මාව මේ සාකච්ඡාවට සහභාගී කරගත්තට සරවිෂ්ඨ. හරි, අපි එහෙමනම් දැනට සමුගනිමු. ඔබ හැම දිනාටම සුබ දවසක්.